පසුගියදා තුරුගිරියටැටු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත හේවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හා තවත් අයෙකු ඝාතනයට ලක් වුණා. එම ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන 21 හැවිරිදි තරුණියක මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. ඇය මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඝාතකයින්ට නවාතැන් හා ප්‍රවාහන පහසුකම් සලසා දීම ආදී චෝදනා ඇයට එල්ල වී තිබෙනවා. අත්අඩංගුවටගත් තරුණිය කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කෙරුණා. එහිදී ඇය පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසර ලබා දුන්නා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතාද මෙම ඝාතන සිද්ධිය පරීක්ෂණවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ ඝාතනය සැලසුම් කිරීමේදී අවශ්‍ය කරන බස් රථයක් මේ කාන්තාවගේ නමට තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාන්තාව මේ කොමන්ත්‍රණය තුළ ඉන්නවද නැත්නම් මේ මනුෂ්‍ය ඝාතනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කිරීමේදී මෙයට සම්බන්ධතාවයක් දක්වලා තියෙනවද කියන කාරණේ අනාවරණය කරගන්න තමයි මේ සැකකාරිය අත්අඩංගුවට ගත්තේ. අපිට දැනට තිබෙන නිරීක්ෂණ වීම අනුව මේ කාන්තාවගේ තියම් ක්ෂාකාරක සම්බන්ධ තාවයක් තිබෙන බව පෙනියනවා. නමුත් අපිට ඉස්සරවම කියන්නට බෑ මනුෂ්‍ය ඝාතනයට ඍජුවම දැනුවත්ව සම්බන්ධ වුණාද? උපක්‍රමශීලීව මේ සැලසුම්කරුවන් විසින් යොදවාගත්තද කියන එක ඉස්සරවම කියන්නට බෑ. ඔවුන් යම් ස්ථානයක් භාවිත කරලා තිනවා. මේ ස්ථානයටත් මේ කාන්තාව පැමිණලා තිබෙන බවට අපිට නිරීක්ෂණය වෙනවා. යම් අවස්ථාවලදී මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයාට මද්‍රව්‍ය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන තියෙනවා. ඔහු මාතර රක්ෂිත බන්ධනාගාරයේ යම් කිසි දඬුවමකට ලක් වෙලා ඉන්න බව තමයි තොරතුරු තියෙන්නේ. මේ අතර ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව අමාත්‍ය ටිරාන් අලස් මහතා නුවරඑළියේදී ප්‍රකාශ කළා. ඊයේ පෙරේද වෙච්ච වෙඩි තැබීම උනේ යම් කිසි සිද්ධියක් වෙලා මාස දෙකමාරකට පස්සේ. මේ සියලු සිද්ධීන් වල අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා ඒට සම්බන්ධ වෙච්ච හැම එක්කෙනා. මේ අන්තිම සිද්ධියේ වෙඩි තියන්න ආපු දෙන්න ඇරෙන්න අනිත් ඊට සම්බන්ධ අනිත් සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ඉවරයි. ඔය මට විශ්වාසයක් තියෙනවා ඒ දෙන්නවත් වැඩි දවස් යන්න ඉස්සලා අපි අත්අඩංගුවට ගන්නවා. වටේ ගිහිල්ලා වෙඩි තියපු උදවිය පොලිසිය හරි STF එක අතින් මැරුම් කාලා තියෙනවා. අනිත් අයව අපි අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතින් අපි මේ සියලු දේ කරුවේ ඔබ සියලු දෙනා වෙනුවෙන්, ඔබලාගේ ළමයින් වෙනුවෙන්, ඔයි මේ තරුණ පරපුර වෙනුවෙන්.